දැන් ඔබට කුකුසක් තියෙනවා, විතිකිච්ඡාවක් තියෙනවා. චන්ද්‍රසේන විජේසිංහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙක් විදිහට කටයුතු කරපු, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ 2004 මැතිවරණයෙන් පස්සේ හටපු සඳාන ආණ්ඩුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා විදිහට කටයුතු කරලා, අද NPP වේදිකාවට යන්නේ නැතිව අද සජදේ වේදිකාවට එකතුනේ ඇයිද කියන කාරණේ. මේක අපේ රට පිළිබඳ ප්‍රශ්නයක්, අපේ මව්බිම පිළිබඳ ප්‍රශ්නයක්. අපි හැමදාමත් දේශපාලන ව්‍යාපාරයක් විදියටත්, පුජ්‍යලයක් විදියටත් හැමදාමත් පක්ෂයට වඩා ඉහළින් රට ඉස්සරහින් තියපු පුජ්‍යලේ. මව්බිම නැත්තම් මරණය කියන සටන් පාට ඉතිහාස නිර්මාණය වුණේ ඒ නිසා. රට අනතුරකට මූණ දීපු හැම මොහොතකම අපි ඉදිරියපත් වුණේ ඒ නිසා. මගේ දේශපාලන ඉතිහාසය ගත්තොතින් මම ජනතා විමුක්ති පෙරමුණේ තිඹිරිගෙයින් ආපු මිනිහෙක්. ජනතා විමුක්ති පෙරමුණේ ගර්භාෂයෙන් දේශපාලන පිටියට ආපු කෙනෙක්. 1972 අරගලෙන් පස්සේ නායකෝ සියල්ල සිරගත වෙලා බොහෝ දෙනා මිය ගෙහින් නැවත මේක ගොඩනගන්න පෙරමුණ ගත්ත මිනිස්සු අතරින් එක්කෙනෙක්. මම 1976 මේ දේශපාලනට සම්බන්ධ වුණා. එතෙන් සිට ජනතා විමුක්ති පෙරමුණේ සමාජික විද්‍යට ක්‍රියාකාරකව විදියට පූර්ණ කාලිනෙක් විදියට 2010 වනතුරු මේ ව්‍යාපාරය තුල අපි කටයුතු කළා. අපි දන්නවා සිංහල බෞද්ධ විදියට අපි වන්දනාමාන කරනවා දළදා මාලිගාව. ඇයි? දන්ත ධාතුන් වහන්සේෙහි වැඩම සිටින නිසා. අපි ධාතු කරඬුවට පන්සලේ තියෙන වන්දනාමාන කරනවා ධාතුන් වහන්සේ වැඩම සිටින නිසා. අපි සීල මහා බෝධියට වන්දනාමාන කරනවා බෞද්ධ විදියට. අසීමිත භක්තියක් අපිට තිබුණා. ඒ වගේම තමයි අපෙත් අසීමිත භක්තියක් තිබුණා අපේ පක්ෂය කෙරේ. රටට සාධාරණත්වය ඉටු කරලා දෙන්න, සමානාත්මතාවය මේ රටේ ස්ථාපිත කරන්න, මිනිසුන්ගේ සජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න, ඒ අදහසින් තමයි අපි ඒ කටයුත්ත කළේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයෝ ඒ පුදසුන කෙලෙසලා අද එදා අපි වන්දනාමාන කරපු තැන අද පාරේ යන මිනිසුන් කාරලා කෙල ගහන තත්ත්වයට, පිළිකුල් කරන තත්ත්වයට ජනතා විමුක්ති පෙරමුණ පත් කරපු නායකයෝ තමයි වර්තමාන නායකයෝ. මම කියන්න වචනේ මේ දේශපාලන පක්ෂේ නායකත්වය දරපු සෝමවංස අමරසිංහ සහෝදරයා පොතක් ලියනවා එළියට එනකොට. ඒක කියනවා ජනතා විමුක්ති පෙරමුණ වන්දනීයයි, හතර දෙනාගේ කල්ලිය නින්දනීයයි කියලා. වන්දනීය දේශපාලනයක් නින්දනීය තැනකට ගෙනාවේ මේ නායකත්වයන්. ඒ නිසා අපිට ඒ තුල තව දුරටත් ඒ තුල ඉන්න බැරි නිසා තමයි අපි හෘද සාක්ෂියට අනුව ඒ තුල තව දුරටත් කටයුතු කරන්න බැරි නිසා තමයි පක්ෂයට ආයුබෝවන් කියලා එළියට ආවේ. මම පක්ෂයට එනකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, 99 පළාත් සභාවට යනවා, 2000 පාර්ලිමේන්තුවට එනවා. එතෙන් සිට 2010 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 2004 වසරේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස කටයුතු කරනවා. අපි මේ වෙනුවෙන් කරපු කැපකිරීම, අපි මහා පොළවේ දීපු ආදර්ශය කණපිට හරවනකොට
ඒ ප්‍රතිපත්තියට පයින් ගන්නකොට අපි රැකපු සදාචාරය කනපිට හරවනකොට ජඩ දේශපාලනයකට එක හරවනකොට පක්ෂ තිබිච්ච විනය නැති වෙනකොට ඒ තුල ඉන්න අපට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි මා සන්තකයේ තිබිච්ච අවස්ථා දෙකක් පාර්ලිමේන්තුවෙන් මට දීපු වාහන දෙක ඒ ඇතුළු සියලුම දේපල පක්ෂයට බාර දීලා මට තිබුණ පාර්ලිමේන්තුවේ ගිණුමක් පාර්ලිමේන්තුව වැටුප් බැරවෙන්නේ ඒ ගිණුමට ඒ ගිණුමේ තිබිච්ච මුදල් තවත් සතයක් ගන්න නැතිව ඒ සියල්ලමත් පක්ෂයට බාර දීලා මං හිස් අතින් එළියට ආවා. මං හිටපු කුලී නිවාසෙන් මං එළියට ආවා. මට රුපියලක් මගේ අතේ තිබුණේ නැහැ. නමුත් මම ප්‍රතිගත්ති ගරුක මිනිහෙක් විදියට මම කවදාකවත් පාර්ලිමේන්තුවේ හිටපු කාල පරිච්ඡේදය ඇතුලේ මගේ දරුවෙක්වත් මම පාර්ලිමේන්තුව පෙන්වන්නවත් මං එක ගිහිලා නැහැ. මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ මං අවබෝධය කරලා නැහැ. මම ඇමතිවරයෙක් විදියට කටයුතු කරද්දි මගේ වාහනේ කිසි දවසක මගේ බිරිඳ ගිහිල්ලා නැහැ. මගේ දරුවා ගිහිල්ලා නැහැ. මගේ කිසිදු සම්පතක් මං අවබෝධය කරලා නැහැ. මම රටට ණය නැහැ. ඒක නිසා මට ඕන දෙයක් ඇත්ත කියන්න බිමේ ඉඳ ගන්න බැරි කමක් නැහැ. ඒ නිසා ඔබ කවුරුත් දන්නවා මේ මැතිවරණ කියලා කියන්නේ පළාත් සභාවට නියෝජිතව තෝරන මැතිවරණයක්වත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 225ක් තෝරන මැතිවරණයක්වත් නෙවෙයි. මේක රටට එක නායකයෙක් තෝරන මැතිවරණේ. ඒ නිසා වගකීමෙන් තීන්දුව තීරණ ගත යුතු මැතිවරණේ මේක. ඒ නිසාවෙන් අද සුදුස්සා අපි සිංහාසනයේ තුල තිබ්බේ නැත්තම් අපි සුදුස්සට මේ රට බාර දුන්නේ නැත්තම් මේ රට සටක් විදියට අපි සියලු දෙනාට අහිමි වෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ අතරේ ඉන්න නියම සුදුසට අපි සට බාර කරන්න තීරණය කළේ. ඒ නිසා තමයි අපි තීන්දුවක් ගත්තේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට එතුමගේ ජයග්‍රහණය වෙනුවෙන්. එයාගේ එතුමා ඊළඟට සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ජනවරමින් ගෞරවණීය ලෙස මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කරවන්න අපි තීන්දු ගත්තේ. ඒ නිසායි මම එක දෙයක් කියන්න ඕනකම තියෙනවා අපි අනුර කුමාර සහෝදරයා ගැන. මේ පොතේ තියෙනවා අනුර කුමාර කියන්නේ කවුද කියන කාරණය පිළිබඳව. මේක මම කියපු කරුණක් නෙවෙයි. එදා පක්ෂ නායකත්වයේ බාර දුන්නාට පස්සේ විදේශ නියෝජිතව වෙනකොට පස්සගොරින් පැනලා යන බල්ල නාවන්න වගේ තමයි සාකච්ඡාවට වාඩි කරන්න සිද්ධ වුණේ. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, භාෂා දැනුම පිළිබඳ ප්‍රශ්නේ නිසා. නමුත් අපි කාටත් ඒ අසාධාරණ වෙලා තියෙනවා. ගම්බලින් ආපු අපි හැමතෙ අසාධාරණ වෙලා තියෙනවා. ඒක ඇත්ත. අපි අපට වෙච්ච අසාධාරණේ අපි රටට වෙන්න ඉඩ තියන්න බෑ. මේ මොහොත කියලා කියන්නේ රට අගාධයට වැටිච්ච මොහොත, රට විනාශයට ඇද දාපු මොහොත. ඒක දා විදේශ නායකත්වයන්ගේ, විදේශ රටවල සහයෝගේ, ලෝක ප්‍රජාවගේ සහයෝගෙත් අපට අවශ්‍යයි. ඔබේ සහයෝගේ වගේම ඒ සදා සියලු අවස්ථා අපි පාවිච්චි කරන්න ඕන. ඒ නිසා අපි සමතෙක්, ඒ වෙනුවෙන් සමතෙක් අපි ගේන්න ඕන ජනාධිපති පුටුවට. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට අපේ සහයෝගය දෙන්න අපි තීරණය කළේ. මේක අපේ ප්‍රාර්ථනාවෙන් විතරක් ඉටු කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ආදරණීය පුතේ දුවේ, ඔබ තමයි මහපොළොවේ තියෙන ඡන්ද 21 වෙනිදාට ගේන්න ඕන ඡන්ද පොළට. සජිත් ප්‍රේමදාස මහත්තයා දිනවන වැඩපිළිවෙල තියෙන ඔබේ අතේ. ඔබ අල ගෙදර ගියාට පස්සේ, ඔබ ගමට ගියාට පස්සේ, පස් එකේ යනකොට, දුම්රියේ යනකොට,
පොළට යනකොට අන්න පණිවිඩය අරගෙන යන ගමට සජිත් දිනවන වැඩ පිළිවෙල ගමට අරගෙන යන්න ඔබේ සදාතරණීය නායකයා ජයග්‍රහණය කරන වැඩ පිළිවෙල තියෙන්නේ ඔබේ යටේ. අමතක කරන්න එපා, සැසීමට ඇවිල්ලා අප්පුලියක් ගහලා ගෙදර ගිහිල්ලා බුදිය ගත්තට අපි ප්‍රාර්ථනා කළාට මේ ජයග්‍රහණය ප්‍රකට කරගන්න ලේසි නෑ. ඔබේ කැපවීම අද පටන් ඔබේ කැපවීම ආරම්භ කරන්න කියන සහෝදරාත්මක ආයාචනය කරමින් ඔබ සියලු දෙනාට ජය වේවා. 21 වෙනිදාට සැප්තැම්බර් මාසේ සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ ජයග්‍රහණය සාතික කරන්න ඔබට ශක්තිය ධෛර්ය යෝධ බල යෝධ වීර්ය ලැබේවා කියා මම ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.